විශේෂයෙන් මේ ඡන්දයේදී අනන්‍යතාවය සම්බන්ධව තිබෙන ලියකියවිලි සම්බන්ධයෙන් තමයි අපි මේ ප්‍රවෘත්තිය තෝරාගත්තේ. ඡන්දපලයේදී අනන්‍යතාව තහවුරු කළ හැකි ලේඛන නමයක් පිළිබඳව සඳහන් කරනවා. ජනාධිපතිවරණයේදී ඡන්දදායකයන්ට ඡන්දපලයේදී අනන්‍යතාව තහවුරු කිරීම සඳහා ඉදිරිපත් කර හැකි ලේඛන සම්බන්ධයෙන් වාර්තා කරනවා. ඉතින් ඒ ලේඛන වර්ග 9ක් මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව ජාතික හැඳුනුම්පත, වළංගු විදේශ ගමන් බලපත්‍රය, වළංගු රියදුරු බලපත්‍රය, රාජ්‍ය සේවා විශ්‍රාමික හැඳුනුම්පත, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිකුත් කළ වැඩිහිටි හැඳුනුම්පත, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නිකුත් කළ පූජ්‍ය පූජක හැඳුනුම්පත, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නිකුත් කළ ජාතික හැඳුනුම්පතේ තොරතුරු තහවුරු කිරීමේ ලිපිය, මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කරන තාවකාලික හැඳුනුම්පත හෝ ආබාධිත තැනැත්තන් වෙනුවෙන් මැතිවරණ කොමිසම නිකුත් කළ තාවකාලික හැඳුනුම්පත ඡන්ද ප්‍රකාශ කිරීමට ඉදිරිපත් කළ යුතු වේ කියලා තමයි අද ඒ ප්‍රවෘත්තියේ සඳහන් වෙන්නේ.